ය අ දෙන දෙෙසේ හගේ මේසේ අදරටම ගොස්සේ හර්ශණය ඇයු නිරියාවම සිට දින ෙව්වාය. අසංග ජීත වඩාත්ම බලපැන්ගල ගැහනු දෙදිෙන අතර මේ සිදුවන්නේ කොමන්දදිගේ තොරාගත නොැක බලාඋුන්නේ. මිස් එන්න කිවේ චාගේ හඬ ඇසත්ම අසංකට දරුණු වේදනවා ඇතිවේ මොමතත්යක් ඇටතවවා චායයට බලපෑම් කරන්නට හරශණයටට අතියන් නැත බැදී මවත්රද ඇතම සේවිකාවගේ. එන්න කිවේ දෙයක් කහන්න කියන දෙයක් කියයා තමාට බැනවද හෝ ඉක්මන ගලවාහරු නම් හොඳ. සතිගට විතර කලින් ශෙරීෙන් ශ්‍රීීමල් කියල නොන කෙනෙ කතා කරාද. ජායට ඒ නම හොඳර හුරිය ඇය අංග දෙස බැලේ නෙත්කොුණනි හෝ මිස් යන්තමට මතකයි. මොකර දෙයා කතා කළයි මේමි සොහන්කෝන් ගෞන් අගයක්තාන්න ජයට යලි තෝ දෙෙස බැලුණී. එය අ සංකර කියන්නට ජයට අමතකවේ අනකෙහි වැදගත්ක මද නොවීයේ. මොනෝදයායට කිවේ සොයා ගෙනල්ලා තිබේ හොන්ගොම් ්‍රොක්ස් ගයක් එක කේවල ප්‍රයිසස් වැඩ. නි සාම්ල්ික් වෙලා තිබ්බා ඒක ඇඳගෙන මේ රටේන යන්න අමාරුයි. ඇ මේ සියල්ල පැහැදි ඔහුට. වා පොඩ්ඩක් ඉන්න අසංක. හරි වාත් දැම් මෙතන් ඩිසයින් තෝරන්නේ ඒ කෙනට කතා කරන්න කිවේ මම මම කිවේ වාට කතා කරන්න කියලා නෙවේ අසංකට හරි පර්චිසින් කරන මනජයට හරි කතා කරන්න කියලා. ඇයට ඇලි තූ දෙෙස බැලුණී. පෝස්ටික ලියල දීලනන් ෑ හෂි ඒත් ජායාතමයි පර්චසින් කරන්නේ. ඕ කිවේ සාවාධානවයි මේ ප්‍රශ්න දුරදි ගියෝත් ප්‍රශ්නය අර්භදධක ව බව හුට ටෙන්නේ. සමාවෙන්න මස් එකක් කේලේඩි කිවන එයාවෙවි මිස් කියලා. අනික රුපියල් පනස්දාහ කිතර අටකරලා ඒවාගේ බඩ ලෝඩ්ඩයක් අරගන්න අමාරයි. මට හිතුනිනෑ ඒක ඇයි කියලා. ඒකයි සර් රිටන් කලි මට සමාවෙන්න. ඔය කවදලූ ඩිසයින් තෝරන්න මොනෝද ඔයාලා දන්න ඩිසයින්ස්. යනෝක එMC එක ගිල්ල බන්න ඒවාගේ ඇඳන් නිමේද තියන්න්න කියලා. අනික් දසේ මගේ කවරඩි කතාකලොත් පන්ඩිතග ඇදූ සර්ට දෙේවා හරිද. චාගේෙ දිනෙත් පලාගෙන මෙන් කඳුලක් ගලාගෙන ගියේ. අසංකර දරාගත නොහැකිී. සමාවෙන්න මිස්? යැඳල උතුරන දෙන්නේෙ තැවතපා කීවාය. ජායා කියන්නේ ඇත්ත මංඋුණන් මංගරන්නේ තේවාගේ ඇදුුන් රිටන්රන එක. සල්ලිහිර කල්ල ඇඳුම් අරගෙන එල්ලාගෙන ඉන්න බෑ. හෝ තරමක් නිවීගේ හඬින් කීවේ. බිස්සන් වැට්ලා කිවනේ ද මට හිතාගන්න පුොම වැටුි ඇයි කියලා මහලොකු පොයච්චසින් මනේජ. මෙයාලා හොඳයි වන්නේ ශොප් එකක පයච්චිසින් කරන්න දන්න. ඇන්ඩට පිස්සු. අසංග ඉවසා හිටිය අමාරුවයිනි. යම දික්්‍යසුනුත් ප්‍රශ්න මනිනතරම් බරපතල වනවාද කිය ඔහධන. ජාය යන්න යන්නට හැරෙට ප්‍රම චාය අලිත් අතක් ඇය දෙසට බැල්මක් හෙලවාය මං හිතල වැරදක් කලේ නෑමිස් හරිහරි යනවා. ජයගේ දෙතපට විකාගෙනේ. ඇගේ දෙනෙත්වලින් කඳු උතුරමින් තිබුණි. මොකද වනේ නිලංකා ජයාගේ අතගෙන ඇසුවාය. දුපත්කමට රස්සාාවට ඇවි අපිත් කුණුබෙනු ආනවා නිලංකාශි. ජය සියල නිලංකාට කිවේ තේහදනා කාමරෙස්සිටේ. ඔඹ කාමරේ ඇතුලි ඉන්නවට එයා ඉරිශයි. ඒකයි ඔය බැන්නේ කමක් නෑ මන් සර්නිසාම යක්කම ඉවසගෙන ඉන්නවා. ට කතා කරන්න තිබ්බණ යාට පුුවන් ප්‍රමාණයක් තියනෝ නිලංකා ඇත්ත මයි මේක්කොම් වරද්දගත්තේ දැම් මේක නිවැරදි කරගන්න කොහොඳ කියලා මටම තේරරිල්දිිනේ චායාපතුර දෝතක් ගෙන තෙත්තුූ දෙනිත්තුවට ඉසගත්තා අය මේ පටන්ගැනින් පමණි දැන් අඩන්නට දෙන්න සූදානම් කරගත් යුතුයේ ඔයා හැසිරුණේ වැදකත් කෙල්ලෙක් හැසිරණි දියටට නෙව. එයා කරන්නේ යාගේ ජොබ් එක ඒ විදිට කරන්න කියලා අපි කියල තියෙනවා. අනික යා පොච්චිසි කරන්න හොඳයි ඉස්සර මාත රැවටන බඩුවලට දැන් හෙමනෑ අසන යා ඔයගේ හැසිරන්නෝට. දුපත්කමට රස්සාාවවල් ඔලට ආවාට ඒ ළමැඇත්තුවාගේ වයසම ඔයාවාගේම ලමේ. අනිකමගේ සේකෙක් වැරදක් කලානං වාට තිබ මට කියන්න. මිනිස්සු ඉතන්නේ මොම්මොකෙ කියලාේතකොට. ඔයා කියල ඉවරද. මම කිවී හරි වැරද්ද. මට මෙහෙම කියන්න අයිතිත් තියෙනවා. එතකට මට මේවට අයිතියක් නැද්ද. වැඩමුණු තා මාස දෙකයි. මංවාගේ වයිෆ. ඒක නිසා තමයි වැරදන්න නොකරත් ඒ කියල්ල ඔයාගෙන් සමවිල්වී. ඇත්තටම් වරදක් නෑ. හ කියන්නේ ෑන ොන්වලින් ල් ෞ්ටික ගෙනනාවම් මේ කෙල්ල මගේ කවන්් එකකින් සල් යා ගෙන දී ඒවා ගන්නන ලද වාට පිස්සුද. හිතාගන්න මංවාගේ බිස්සවල් කතාකරපු අවසානතාව කියලමේ. අදින්ද අපි දෙන්න ජීත ඇතුලි බිස්නස්ථාන. හර්චනි නැගට්ටි වේගේන. සංගමය නැති ඇගේ හැස්රීම් පවල් ජීතයවෙන නිස්කළඟ ගමනට කොහෙමගේ නොග ලෙයි. මයි අන හවස එනවනක් එන්න ඇඩි හැමදාම් ට කියන ඔයා දව කරන්නල බිස්සස් වැඩ බලාගන්නල. දම එන්ටිතාා කරල කියනවා මේ බිසස් බලාගන්න ඕන රන් අයින්නවා මට කරදර කරන්න නිපා කියලා. අම්මට ප්‍රශන දාාන එපාසිි ඒ මනුස්සය ලෙඩික් ඇැ කතා නොකරම කාරයාලින් පිට වූවායි. අසංක මේසිරි හිසගසා ගත්තය හිසම් බදාගෙන. ජයයා කාරයයායට ආාවේ හර්ශණි පිරත්වය ගොස් සෑන වෙලාගට පස්සුවේ. ඇයට අසංකගෙන අබමල් රේනෝක තරන්නත් තහ කහිතක් නැත. ඕහ තමමා සම්බන්ධෙන් වූ ප්‍රශ්නවලදී අසන්න බව ඇදධන. බේරගත හැකි ට්ටමින් වූ තම ේරගත්තිේ. ඒටික තෝ කතා නොකලානං හොඳැයි චයායට සිතුනි. ජයා කාරයයාලෙ තුළට ගියේ පැයක් පමන වෙලා පාල ශෝගරුම්ිකේ සිටිය. තමාගේ තේරී මෙත්තරම් වැරදි ඒවදකයා ඇ ඒ පැය තුළම් වගේවි්වාග කලාය. ප්‍රච්චසිංකිම ලේසි නැත, පොඩ්ඩ වැරදුුණ කළ මුදල්ද බඩුද අපතේ යයි. ඇගලු ව්‍යාරේ මාසයක් ඇඳම පරුණුව පසු කිසින් වඩ්නාාගමන් නැත. මාසත් තුළ අලවී හහාමාරන ඇදුන් තෝරාගතියඋත්තේ ඒ නිසායි. ව්‍යාපාරයට ලාබැත්තේ විටේ. පව් දැන්නව තැතුල්ට පලය සවර්දක් කල නෑනේ. යා උඩටෙදදි නිලංකාක අනුම්පයින්මෙන් කකිීවය. ජයාගේ ලාය උනුයේ. කළත් මන් පලිගන්න නෑ නිලංකා මට අද හරි දුක හිතුන වෙන ප්‍රශ්නයක නෙවේ මං හරි ආදරෙන් උනන්දෙන් කරන මගේ රස්සාවට ගැරහවට. මංමගේ ආදෙරටයි රස්සාාවට එකවදත් බොරුගලේනෑ හරි කෙල්ලි දැන් අනන් එපා යන්න හිතරිද්දන්නත් එපා. හැම පැත්තිම ප්‍රශ්නන. ප්‍රශ්න තියෙනවනන් දුක තියෙනවනම් මං ඒවා ගන්නවා එයායට නිස්කලංකි ඉන්න දෙවා ජයයා දුරෑරේ එසේ කියගෙන. තු දසු ගේ ො තම කඩා වැන්නේ ඕ රල්ල මේසේ මත ැරුණා මෙන් හිස්ස ගසාගෙන උන්නේ. ජයායට ඉහිලුම් නැතිවේ ඇය මේසේ මතර දුවගෙන මෙන් ගියාය. අසංක ගියවනම හිසට අතතබා ඡයා කතා කලාය. නැත කිසිම හැලවල්මනක් නැත. අනේ මහත්ත්‍යයෝ නැගිටින්නකෝ ඇය අලිත්තොරක් කියීවායි. එවර දව කතා කළේ නැත. මොකදද වනේ නැකිටින්නකෝ ජයා දෑතම මෙයා ෝගේ මුණ මේසේ මුදවාගෙන දෝතර ගත්තා. දෑසම කඳුලින් වැසයිතිබුණේ ඇය ගඉන්දරකින් මෙ දවී කියයි. ඇයි මේ මොනට දීණ අනන්නේ ඉඳගෙන ඔන්න ඔහගේ හිස ජායාතම් බඳර තබාගෙන කීවාය. අසංග ඇගේ මුළු බදම බදාගෙන එකකි බින්දියයේ. මේ මේසේ ළඟ තබාගෙන අඩන්නටව ලැබෙන ආසාන දිනකිපියයි. මා මරලධාන මෙනික මට ගාන්න නැත්තම් බැල්ල බැල්ලම් මට මනහරි කරන්න මට ආදර යුතරක් කරන්න එපා මෙහෙම අනේ මම ඔයා කොච්චර දුක්ද දෙෙනවාද ඔහ එකකි මිනිමිඳ කීවේ. මං ආදරේ කරන ගොඩක් කරන. ඔයාටවත් කාටවත් බෑ මගේ ආදරේ උදුරගන්න. මේ ආදමිමන් තනිවන්න කමක් නෑ ඒත් කවදර ඔයාමට ආදරේ කරන්න එපා කියන්න එපා. ඔයාට මම ආදරේ නැත්තන් කෞද ආදරී ජයාත ඔල්පට විකාගෙන ඒස බදාගෙන කියීවායි. මගේ මැනිකට දුක හිතුන අද. හොයගේ මහුණ අතක ඇසුයේ නෑ අසංක පොඩක්වත්නෑ ම ගොඩක් තුපත් කෙල්ෙක් හර්ෂිනිමිස් දාන සරපපු දෙක්වොත් ගන්න මට සල්ලිනේ ඒත් සස මම්මගේ රස්සාාව හරියට කලා. ිදන්න අද සිද්ධවෙච්චදේවල් පොඩක්තියන්න ඒත් මගේ රස්සාවගෙන යා මොනවදන්න නේ මංක කොච්චර මාහරද මේවා කරන්නේ. හරෂණවාට ඉරිසයි ඔයා වගේ ලස්සන කෙල්ලේ මංගාව ඉන්න එක යායට දිරවන්නේෙනෑ. ඔක්කොට වඩ අපි අසන්න කෙල්ල මට හරි දුකයිතුනා එහෙම කියදදි මං කොච්චර ආදරෙද මේ පස්සකට මේ වැඩවල්ට. අසංක වේදනාවෙන් ඇගේ බදමත හිස තබාගෙනම උන්නේයේ. එවි සිඳදු මු මොක් බව ෝගේ මුන්ඩ ඩාත් අදින්දන්නේ. හ පචසි වින් අයින් කරන්නස මං ඉද ප්‍රශ්න ඇතිවුණට මං ආසනෑ. බොහෝ වෙලාග පසු චායා ඕගේ හිස උක්ලිින් මුදාගෙන මේසේ කෙලවට ගොස් කියවාය. ඔයාට පිස්සුද ඒයාගේ අම්ම විල්ලද මෙතන පයචසින් කරන්නේ. ඔයා කිවවා හරි අපි දෙන්නගේ ප්‍රශ්නය එකක්. ඒවා අරස්සාාවට අදාල් නෑ මෙතන මං ඉන්නකල් ඔවා තමයි පෝජසිම් කරන්නේ. හ සිලෙට නොගර මං එක ජංගි කෑල්ලක් ගන්න තේරුුණද. හිත ඇතුළ අන්තේට අහිංසක ආඩම්්‍රැත්දන්නේී තමාට සතුුවිය හැක්කේ මෙසේ කඩාදයක් ලබාගෙන පමණ. ිස් කියන ගවම ඇදගෙන යන්න අමාරයි පුලංකමත් තිබුණන්නම් මංගන්නා මෙන්න මෙතැන්ට පලලා යට කලෙසමත් පේනවා පස්ස පැතුනුත් පිටළඟට එනකම් මෙහම රවමක් ක අපල. පිට එලියේ මට හිනාදගියා එක දැක්ක වෙලාවෙේ. අපරාධි ගන්න තිබ්බේ වාඩි විතරක් එකක්. මොකටදේක ඇය තොඳොල් වී ඇසුවාය. මොතකර ඒ හිනාව දකිද්දි සියල් අමතකොයයි යිදුවගොස් බදාගන්නට සිතෙන්නේ එවිටේ. ඇයි ආ ඉස්සර ඇඩුවේ වා වරදක් කරල නෑනේ. මට මගෙන පොඩ්ඩක් අත්්දු කනෑ ඒ තුොවාගෙන මට දුකයි. මේ ඔයාට ප්‍රශ්න ඇයි ඔලුව ගාගෙනීටයේ. ඔලෝ උපුරන්න වගේ. අනනි මන්දන්න මං පහ ඔක්කම ඩස්සන් සයිච්චෙක් කලා ඒ මොකටද මිස් කිවන්නේ මාව ගැලපෙන්නේ වන්නේ ශොප් එකක ප්‍රර්චසින් වලට කියලා ඇත්තර මෙමනම් මන්සට කියලලා අදම අස්සෙන්නේ උන්නේ. ඡයා අවංක බැරරුන් කමකින් කීවාය. තමා අයෂනැති තැනක සේවය කරන්නට ඇයට හිතක් නැත. අම්මාත් සමක් ගෙදරට වී කැල් ෙදි මැම ට හොඳේ. මොද හිතුනි ප චින් කල ගත්ත බඩ ොඳනැද. පඕනෑ ම පචි කරපුවා හොඳට යනවා යා මූමත හින් මදසත් තාගෙන කීවාය. කොඩක් කොලෝ රිදෙනවාද. ඔහු මේ පැත්තම හිරිවට්ල වගේ. එන්න මං ඔලුවව මසාච් කරන්න. ඇ විනාඩි කීපයක් ඒහිෙස පිරිමැත්්දාය. බොහෝ වෙලා මෙසේ සිටින්නට බය කිසිවක නාවද හිතර වෙනස් පියත් දැනී. හරෂණි පැමිණි පසු ඒබේ වඩාත් අදින් දෙන්නේ. ේක කද එව්වා රසද අර තේක එහෙමයි ඒ බොන්න ඩක් නොලබණ. අශිනයට ගෙනා කොකා කෝලා එකද හෙමමේ අපරාදි ඉන්න මන් ඒකා කදාගෙන එන්නම්. ඊරයි බිව්වද ඡාය ඇසයේ හෝගේ වතර පහත්තියේ. මං බොන්නේ සතුට විතරයි. දකට බොන්න මට අමාරුයි. මිනිස්ුයගේ අනිත් පැත්ත. ඒත් ළඟ දෙ මා පිස්සක්වේ බා අම්මම ඔම පස්සෙක්කයි අනේ මට මුණෝඕනොත් මාව බලාගන්න වනේද. ඡයා ෝගේ හිස බනි මඇත් කරගත්තේ ගිනි බෝලයක් උපුළමත් තබාගෙන සිටියක්මනි. ඔයා බලාගෙන කෙනෙ කෙනවන මං මේ බිසස්සක ම පුුවන් හෙටියට ලාගන්න. ඕගේ කෝප අතරගෙන ජයාකීවේ බිඳු හනිිනි මහමේ රම් බලාවොරෘත්තු හින් දරගන්නට ඒදැන් සූදානම් නැත. ඇිත්තම් පාර්තනාවක් තිරි නෝන් ලෙස පුනාාටුව හමයින්නට පටන්ගෙන ඇතිබව ඇයදනී. ඉන් බේරෙන්න්නට හගේ අතාල්ලාගෙන වැඩක් නැත. මේ කුණාටේ ප්‍රථම කොටම ගසාගෙන යන්න ඔහුුවේ. ඕගේ ආදරයේ.